අයිබන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද හතරස් පැය තුලදී අපි තවත් කතා බහකට එළඹෙන්නයි සූදානම. දන්නවා හැම සතියකම අපි විවිධ දේවල් පිළිබඳව කතා බහ කරනවා කියලා. අද කවුද අපි මේ කතා බහට එකතු කරගන්නේ? මොනවා සම්බන්ධයෙන්ද කතා කරන්නේ? මේ සියලු දේවල් පිළිබඳව කතා කරන වෙලාව තමයි මේ වෙලාව. අපි ඉස්සෙල්ලාම වැඩි විස්තර නොකියා දෙන්නාම ආදරෙන් පිළිගනිමු. ඊට පස්සේ අපි ටිකක් කතා කරගෙන යනකොට කවුරුන්ද කියන මගේ ඔබට වැටහෙවි. මුලින්ම මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි අයිබන් කියලා පිළිගනිමු. ඊළඟට අනුරුද්ධ පොන්නම් පෙරුම් මහත්මයාගේ ආයුබෝවන් කියලා පිළිගන්නවා. මෙන්න මේ දෙපළත් එක කතා කරන්න මේ දෙපළගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ සම්බන්ධතාවය කොහොමද වෙන්නේ කියලාත් අපි කියනවා. අපි ඉස්සෙල්ලාම මංජුල මහත්තයත් එක්ක කතා කරමු. මංජුල දැන් සාමාන්‍යයෙන් ඔබ අපි හඳුනාගන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් විදිහට. ඒ වගේම තමයි ගත් කතුවරයෙක් විදිහට, ප්‍රකාශකයෙකු විදිහට, ගීත රචකයෙකු විදිහට විවිධ තැන්වලදී ස්මතු වෙනවා, කතා බහට ලක් වෙනවා. ඉතින් අද මට හිතුණා ඔබතුමාව මෙතනට ගෙන්නගෙන මේ කතාව කරන්න ඕනේ කියලා. ඔබතුමා හඳුනා දෙන්නේ කොහොමද අපි? මොකක් කියලා කියනවටද කැමති? මං කැමති මිනිස්සෙක් කෙටි ආමන්ත්‍රණේ වඩා, ඒ කියන්නේ අපි විවිධ දේවල් කරනවා, විවිධ ක්ෂේත්‍ර වලට යනවා. ජීවිතේදී එක එක හමු වෙන විවිධ අවස්ථා වලදී අපි ඒ චරිත රඟපානක විදිහට ගත්තා. අපි හැමෝම නළුවෝ කියලා කතාවත්. ඒ ඒ වගේ ගත්තොත් එහෙම දැන් එක කාලයක් මම ශිෂ්‍යෙක් වෙලා හිටියා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් බවට පත් වෙනවා. ආයි තව ඊට පස්සේ පුවත්පත් කලාවේදීක් බවට පත් වෙනවා. ඊට පස්සේ වෙනත් රැකියාව වෙනස් වෙලා මූල්‍ය සමාගමක කළමනාකරුවෙක් බවට පත් වෙනවා. මේ වගේ විවිධ දූරාවලින් ගණනාවක් ජීවිතේ පහු කරනවා. ඒ හැම කාලයකම තුලම මම පොදුවේ දකින දේ තමයි කලාවත් එක්ක තීච මගේ ගනුදෙනුව. ඒ හැම පුංචි කාලේදම, ඒ කියන්නේ ශිෂ්‍යෙක් වෙලා ඉන්න කාලෙත්, ඉන්පසු අද දක්වාත් හැකි උපරිම විදියට මට මගේ හැකියාවන් වලින් යන්න පුළුවන් අංශ වලින් ඉස්සරහට යන්න තමයි මම හැමදාම උත්සාහ කළේ. ඒතර කලාකරුවෙක් කියන භූමිකාව තුල තමයි මම වැඩිපුර රැඳිලා තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. කලාකරුවෙක් කියලා හඳුන්වා දෙනවට කැමති. ඔව්. අපේ රටේ හිටියා බොහොම ප්‍රතිභා පූර්ණ කලාකරුවෙක්, රංගන ශිල්පියෙක්, 70-80 දශකයේ තුලදී බොහෝ දෙනෙක් ආදරය කරපු කෙනෙක්. ඒ ප්‍රතාපවත් චරිතය අර චිත්‍රපටි තුලදී දකිද්දී ඔතනක සිටියත් ඔබනේ කල් ජීවත් වෙන්නකෝ, ඔබේ හිතට තනතුම ගෙනදී කල් ජීවත් වෙන්නකෝ, රැකගෙන මංගල මුදුව අතේ දිගු කල් ජීවත් වෙන්නකෝ. මං හිතන්නේ ගැලරිය ඉඳලා විසිල් ගහන්න නැති ඕන කට්ටිය අත්පුඩි ගහන්න නැති ඒ ප්‍රතාපවත් චරිතයේ වර්තමාන නියෝජනය කියලා කිව්වොත් හරියටම හරි. අශෝක පොන්නම් පෙරම කියන ඒ ආදරණීය කලාකරුවාගේ උත්තර රත්නය අනුරුද්ධ පොන්නම් පෙරම එතුමා තමයි. දැන් ඔබතුමාත් මේ මූල්‍ය සමාගමක කටයුතු කරන කෙනෙක් වුණාට මේ අද අපි මේ මෙතෙන්ට හඳුන්වා දෙන්නේ ගායන ශිල්පියෙක් විදියට. කොහොමද හපන් හඳුන්වා දෙන්න ඕනේ අශෝක පොන්නම් පෙරම කියන ඒ ආදරණීය කලාකරුවාගේ පුතා විදියටද, නැත්නම් ඔබ අපි හිතුව ගායන ශිල්පියෙක් විදියටද අපි ඔබ හඳුන්වා දෙන්න ඕනේ? ගොඩක් ඉතින් මම කැමති ඉතින් තාත්තගේ ඔව් නේද පාර්ශවයෙන් හඳුනලා දෙනවා නේද. දැන් මේ අපුරු මතකයන් ගොන්නක් එක්කනේ නේද? අපි දැන් මේ ඒ තැනට යන්නට කලින් මං චුර ඔබට කියවුවොත් එහෙම මේ මේ සම්බන්ධය ගොඩ නැගින්නේ කොහොමද? ඔබ ඒක හරි අපුරු මතකයක් තියෙනවායි කියලා කිව්වා. ඔව් දැන් අපි ජනක මේ පොඩ්ඩක් අවුරුදු දශක ගණනාවක් එහාට මගේ මතක යනවා. ජනකට අපි පුංචි කාලේ, කියන්නේ 1980 ගණන් වල මුලදී ලංකාවට රූපවාහිනිය හඳුන්වනු කාලේ. ඔව්. ITN එක රූපවාහිනිය වගේ මාධ්‍ය කීපයක් විතරක් තීච්ච කාලෙක ඉස්සර මතකයි අපිට මේ හැම සිකුරාදාවකම සිංහල චිත්‍රපටියක් යනවා. නා. ඒතර මේ අපි මං මේ කියන කාලේ ගෙවල් වල මේ TV නැහැ අද වගේ. අපි කියමු ගමකටම තියෙන TV 4ක් 5ක් වෙන්න පුළුවන්. ඔව්. එතකොට මට මතකයි චිත්‍රපටි යන දවසට සිකුරාදට මේ අහලපාල ගෙවල් වල මිනිස්සු, ඒ කියන්නේ වටේ පිටේ ඉන්න ගෙවල් වල අර TV එක තියෙන ගෙදරට එකතු වෙනවා. ඔව්.
පැදුරු දාගෙන ළමයි ඔක්කොම කෑම බීම හදාගෙන ඒක නිකන් අද ගත්තොත් එහෙම නිකන් ඒක මහා අද කෙනෙක්ට අද තරුණයෙකුට කිව්වොත් එහෙම මේ પરම්පරාවේ ඒක නිකන් පොඩි විහිළුවක් වගේ ගතියක් තියෙනවා දැන් ටීවී එක අතට අතේ ෆෝන් එකට පවා එන කාලෙක මුළු ගමකටම ටීවී දෙක තුනක් කියන එක හරි මේ හිතාගන්නත් බැරි දෙයක් කොහොමරි ඒ කාලේ එකක් හරි සුන්දර කාලයක් එකක් අසල් වැසියන් අතර සම්බන්ධකම් ගොඩ නැගෙනවා ඒ වගේ කාලයක මට මතකයි අපේ ගෙදරට ටීවී එකක් ගෙනාව දවස ඒ කියන්නේ අපි අහලපාලි ගල් වලට යන කරදරේ බේරෙන්න බැරි තැන තාත්තා අපේ ගෙදරට පොඩි අඟල් 12 කළු සුදු ටීවී එකක් ගෙනා එතන මේ ටීවී එකේ අපි මුලින් මට මතකයි ඔය සිකුරාදරයට චිත්‍රපටි පෙන්වනකොට මාතලන් දෛවයෝගිය ශූර චෞර්‍ය ඒ වගේ චිත්‍රපටි යනවා එක දවසක් ගියා චිත්‍රපටියක් සැමියා බිරිඳගේ දෙවියාය කියන චිත්‍රපටිය මේ චිත්‍රපටිය බලන් ඉඳද්දී ඒ චිත්‍රපටිය හරි අපුරු මේ හොඳ මම පළවෙනිම අශෝක පොන්නම්බිරි කියන නළුවව දැනගත්තේ දැකගත්තේ එදා ඒ ඒ මතකේ ඊට පස්සේ දිගින් දිගට පවතින්නේ ඒකේ තියෙන සින්දු අපි නිතරම ඇහෙද්දි උත්තරක සිටියත් ඔබ මෙලොවේ කියලා ජෝතිපාල මහත්තයා කියන සින්දුව අහද්දි අපිට නිකම්ම අශෝක පොන්නම්බිරිගේ රූපකායම මැවෙනවා මෙහෙම ඊට පස්සේ වෙනත් තව චිත්‍රපටි ගණනාවක අශෝක පොන්නම්බිරි මහත්තයාගේ චිත්‍රපටි බලද්දි ඔහු අපේ වීරෙක් බවට පත් වෙලා කාලයක් ගෙවි ගිහින් ඊට පස්සේ අපි රැකියාවන් වලට එද්දි ඒ රැකියාවට එද්දි එක දවසක් මම මූල්‍ය සමාගමේ මගේ දැන් රැකියා කරන තැනට ආපු දවසක මන් දකිනවා අශෝක පොන්නම්බිරිගේ රූපකායයට ටිකක් සමාන තවත් පුද්ගලෙක් එක පාටම මතක් වෙනවා මං හොයා බැලින්න ඇත්තම ඒ අශෝක පොන්නම්බිරිගේ පුතා එතකොට අපි ඒ කාලේ වීරෙක් ඉදිරිය සලකපු නළුවෙක්ගේ පුතෙක් මට මගේ යාළුවෙක් ඉදිරිය සුරන් ලැබෙනවා ඒකත් එක දයෝපගත සිද්ධියක් කියලා මට හිතෙනවා ඔව් ඒකත් එක තමයි මේ 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 මෙතුමන්ගේ තියෙන තවත් හැකියාවක් ඔබ අඳුනගන්නේ ඔව් ගීත ගයනටත් හැකියාවක් තියෙනවා නේ ඔව් අපි ඉස්සර මේ ඔෆිස් එක ඉවර වෙලා හවසට පොඩ්ඩක් කට්ටිය එකතු වෙන වෙලාවවලදී අපි යාළුවෝ ටික සින්දු කියන්න ලෑස්ති කරන්නේ අනුරුද්ධාරා තමයි රණ්ඩුද තමයි ගායකයා බවට පත් වෙන්නේ මේ ගායන හැකියාව කාලයක් අපි දැන හඳුනගෙන ගිහිල්ලා කාලයක් යද්දී මම අනුරුද්ධට කිව්වා අනුරුද්ධ ඇයි අනුගේ සින්දු මු කියන්නේ ඔයාගේ සින්දුවක් දෙයක් කරන්න තාත්තත් එක්ක හැදිච්ච පසුබිමක් වාට තියෙනවා ඒ පසුබිමයි ප්‍රයෝජන ගන්න නැත්තේ කියලා ලා කොහොම හරි දැන් මගෙත් අර ගීත රචනාව කියන එක ඔළුවේ තියෙච්ච කාලේ ඊට පස්සේ මමත් මගේ පළවෙනි ගීතේ මේ කාලෙම තමයි එළියට දක්වන්නේ එළි දක්වන්නේ පළවෙනි දෙවෙනි ගීතය කීර්ති පැස්කල් ගායනා කරන කඳුලක්ක කියන ගීතය ඒ කඳුලක්ක කියන ගීතය ප්‍රචාරය වෙනකොට අනුරුද්ධ හිතනවා අර මං නිතරම කියපු ගායකයා කියන එක එයා ගීතේ එළියට එන්න පටන් ගත්තා මම ගීතය ලිව්වම අනුරුද්ධට පෙන්වනවා කොහොමද අනුරුද්ධ මේ සින්දුව කියලා එහෙම කතා කරද්දී අපිත් එනන් සින්දුවක් කියලා බලමුද කියලා ආකල්පෙ පොඩි විවේක මෑගින් එළියට ආවා ඒ අනුව තමයි මගේ අතින් අර සීන බින්දි කියන ගීතය මුලින්ම අනුරුද්ධට ලියවෙන්නේ. ඔව් අපි අනුරුද්ධත් එක්ක පොඩක් කතා කරමු දැන්. ඔබට මේ ගායන්නට පුළුවන් කියලා පොඩි කාලෙම තේරෙනවද? පොඩි කාලේ ඉඳලම ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපි ඔය ෆ්‍රී පීරියඩ් එකක් ගෙනම වුණාම කට්ටිය එකතු වුණාම ඉතින් මේසෙට තට්ටු කරලා සින්දුවක් කියන සින්දුවක් කියනවා. ඔව් සින්දුවක් කියන්නේ දෙක තුනක් හරි කියනවා ඉතින්. අවස්ථාව ඒ කියන්නේ එන කාල සීමාව අනුව ඔය විදිහට තමයි ආවේ ඉතින් ඒත් මං හිතුවේ නෑ ඉතින් මට එහෙම හැකියාවක් තියෙනවද කියන මට්ටමේම නෙමෙයි මම සින්දු කියන්න ගත්තේ ඉතින් අර ආසාවට සින්දු වලට තියෙන ආසාවක් තියෙනවා ඒ ආසාව නිසා ඉතින් සින්දු කියන්න ගත්තා ඉතින් අහන අය කිව්වා ඉතින් ඔයාලට හොඳට කියන්න පුළුවන් කියන එක ඔයාලට ඉතින් මම පිළිගත්තේ නෑ මොකද මට මේ මම නෙවෙයිනේ තක්සේරුව කරන්නේ අහන අයනේ දැන් අපි මේ අශෝක වෙන්නප්පරම මැතුමා පිළිබඳව කිව්වාට සමහර වෙලාවට රූපේ අමතක වෙන්නට පුළුවන් නේ මේ මෙන්න මේ පුවත්පත් දැක්කහම ඔබට පෙනේවි ඉතාමත් හොඳින් මේ ඉන්නේ ඒ ආදරණීය මව සහ පියා දෙදෙනාම ඉන්නවා මමත් රංගනේ එකතුනා නේද ඇගේ නම මානෙල් පෙරේරා මානෙල් පෙරේරා ඉතින් මේ දෙදෙනාම රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ නිසා මම හිතන්නේ ඒ ආభాෂය වුන්ට ලැබුණා ඒ කාලේ ගැන කතා කරොත් හරි සුන්දර දේවල් කතා කරන්න තියෙනවා මම කැමතියි මේ පොඩ්ඩක් අර ඔබතුමාගේ ගීතේ පොඩ්ඩක් බලලා එන්න ඒ ගීතය කොහොමද දැන් ඔබතුමාට දැනෙන්නේ කියලා පොඩ්ඩක් කියලා අපි ගීතේ බලලා ඉමු.
गीत में मंजूल तम मन लीर दुर् मत मट कीनो किसी नंदे सिंधु अटेट हिन्न मिसा गनम के सिंधु की मिसा तमंगे करण हटियादी मे करण नत्ते मनोहारी मिचर अभी इन उदो करण मिनी इन तात दंड कट्टो किसी प्रयोजन गण मारते आहनवा हिना वेला इन इट पास मटा मंजुले सिंधु अक्ल प्रसिद्ध उना मट इतना मट तो मचान लील दिन्न सिंधु अक्ल मं गि पेपर ये सिंधु मंजुले लील दुर्न थी इट पास इतना इतना मत सिंधु को तेन कदों नो हेंगे।
හොඳයි අපි ගීතේ බලලා යලිත් පාරක් මුණ ගැහෙනවා දැන් මේ 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 ගීතය දැන් කොච්චර කල්ද මේක රිලීස් වෙලා මාස 6ක් වගේ දැන් සාමාන්‍යයෙන් මේ මේ අනුරුද්ධ ඔබට තියෙන මතකය කොහොමද තාත්තා ගැන ඒ අතීතෙට ගියොත් එම් මං සාමාන්‍යයෙන් මට අවුරුදු 12 අවුරුදු 5 අවුරුදු 12 වගේ කාලෙදි වගේ තමයි තාත්තා චිත්‍රපටි වල මට මතක කාලේ තාත්තා යනවා ගොඩක් වෙලාවට ඔය ෂූටින් වලට යනවා කොළඹින් පිට කියන්නේ මේ අතරම ඉස්සර නම් චිත්‍රපටි කරලා තියෙන ගොඩක් ඉන්දියානු පසු කාලිනව මේ ලංකාවේ කරන්න පටන් ගත්ත දවසේ ගොඩක් නුවර එළිය අපුතලේ වගේ පැති වල යනවා ඉතින් යනකොට මාවත් අරන් යනවා ඉතින් මට ලොකුම කියන්න මතකයක් නැහැ නමුත් ඇත්තටම يعني යම් මතකයක් තියෙනවා මේ ඒ දවසේ ඒ කාලේ තමයි බොහොම ප්‍රකට නළු නිලියන් මුල ගිහිලා තියෙනවා ඔව් ප්‍රසිද්ධම නළු නිලිය හා කියන්නේ ඒ දවස්වල හැටියට තිස්ස විජේසුරින්ද මහත්මයා මාල්නි ෆොන්සේක මහත්මිය එතකොට රුක්මනී දේවි පියදාස විජේකෝන් පියදාස ගුණසේකර දොන්සිරිසේන එල් එම් පෙරේරා වගේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධම නළු නිලිය තිස්ස විජේසුරින්ද මංජුල ප්‍රභාත් කියන මේ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අද රැකියාව කරන මෙතුමන් කිව්වට මේ කලාවට සම්බන්ධයි කියලා හඳුන්වා දෙනවට කැමතියි කියලාත් කිව්වනේ දැන් ඔබ මේ මුලින්ම දැන් මේ මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ පොත්පත් ලියන එකද එහෙම නැත්නම් ගීත ලියන එකද කොහොමද මුලින්ම සම්බන්ධ වෙන්නේ ජනක මේ දැන් මං කිව්වනේ මේ पुंच काले दा मट पोड़ी पत्र उपेदर नि पत्र मे कट मट हित मट पोड़ी लिया अन्न थे तीन कि मट मतकाई मम ओलेवल केरला अभी पोड़ काले तीन और देखा एक कैंपस् मे 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 एलेवल वोल्टे अवृद्धर काले प्रतिपाल काले तम गेदर इन कविली अन्न पटांग ඒ කවි පත්‍ර වලට දානවා මේවා සමහර පළවෙන්නේ 10 කට දැන් මම එකක් පළවෙන ඕම කාලයක්. එතකොට ඒ ඒකත් එක්ක තමයි මම මේ දිගටම කවි ලියමින් ඊට පස්සේ ඒ ලෙවල් විභාගේ පාස් වෙලා ඊට පස්සේ විශ්වවිද්‍යාලේ මේ කාලෙත් පුරාම මගෙන් අත්තරචින තියදක් තමයි ලේඛන කලාව. එතකොට මෙහෙම ලියද්දී සමහරට ලිපියක් ලියලා අපි මේ ලිපිය අරන් යනවා ඒ කාලේ පත්‍ර මහගෙ දෙට්ට ලේක් හවුස් එකට. लेक हाउस गिल्लाम कौंटर तीन रिसेप्शन हॉल इतना तीन तेन इनकोट अभी अंदर मुनगे हेन खतूर अर लेक हाउस के पड़ी पेल बेहल पल्ले हाट इनको हर दवंत चरते कल धर्म श्री गाम गि अजंता रण सिंह मे अगे दवंत इट इतना इतना मे अव हम एंड गिल्ला कथा बाकर गिम मेगोलो दकीन हिते नवनिक मणत कवदरी पत्रकार तिब्बना लेकिन एक अविल मे एतनी नवत्त तो एक सबैवकिन दिग्दुट गिनी अन्न तमें मटऊ नवती इंप सतम इली अकांड इली आगे अविल तमें पस्से काल कदि विश्वविद्यालय मम इवत्ना लेकिन और पल इन दिव्य वसल मम मे फ्रीलांस रईटर के नीट दिव मे उपाली न्यूज मे उपाली पत्पत समागम संबंध एक आत्मन संगरावे निदास लेखक इक्ट मेम कथ युद्ध कर्णगम विनावाइद्यवर आखिन संगराव इवे संगरा निकट पुअत्पत् संबंध वेडगड़ कर्गन इट पश्चिम तम अरटूकन लंका पलवनी व्यापारिक पुअत्पते नियोजकर्तृवर आवेदीट संबंधे इधर उर्दू मत दहायक दुलाहक मगिगे पत्र एक රංගන පෞරුෂයක් වගේම තමයි තාරුණ්‍ය ආදරේකන රූපයක් බවට පත් වෙනවා රවින් ඉතින් මම හිතන්නේ රවින්ට ගායන හැකියාවකුත් තියෙනවා ओह गायन शिल्पी पड़ता है मुलिम पत्ते नीट पास रंगन शिल्पी पड़ पत्ते मे गीते पोडी आप गीते बल जनक मे मगे मुलम गीते बाट बीवे मीटा उर्दू
හත අටකට වගේ කලින් ශානිකා සුමන සේකර සහ වරුණ සංජීව ලේනගේ කියලා ගායන වේදින් දෙදෙනෙක් අතින් පළවෙනි ගීතේ නිර්මාණය වෙනවා එච් එම් ජයවර්ධනගේ සංගීතයට ඊට පස්සේ මගේ ගීත රචනා කලාව පොඩ්ඩක් ඈත් වෙමින් වෙන වෙන කටයුතු එක්ක යෙදුණා ඊට පස්සේ මට ආයිත් මීට වසරකට වගේ පස්සේ වසරක් වගේ කාලය තුලදී අයලිත් ගීත කීපයක් ලියන්න ඕනේ කියලා හිතේ පොඩි ආසාවක් ආවා ඒ කාලේ තමයි මුලින්ම මගේ අතින් කඳුලක්ව කියන ගීතය නිර්මාණය වෙන්නේ ඒකට කලින් මම මේ මගේ දුව මිය යනවා මේට අවුරුදු 6-7කට කලින් මගේ පළවෙනි දුව එයාගේ වියෝවත් එක්ක මගේ අතින් කවියක් ලියවෙනවා ඒක ඔබ කොහේ හරි ඇති කියලා දුවගේ අකල් වියෝව ගැන මේ කවිය මගේ අතේ මගේ ලියවිලා පුවත්පතක පළ වෙලා ඊට පස්සේ මේ පුවත්පත දැකපු තරුණෙක් මට කතා කරලා මේකෙන් ගීතයක් ලියලා දෙන්න කියලා කිව්වට පස්සේ මම ගීතයක් ලියලා දෙනවා ඒත් ඒක ගීතයක් බවට පත් වෙන කාලයක් යද්දී මට ආයි හිතෙනවා මේ මම වෙන කෙනෙක් ලව් හරි මේ ගීතේ කියවන්න ඕනේ කියලා ඊට පස්සේ තමයි මේක නැවත මම ආයි සංශෝධනය කළා රවින් එක්ක කතා කරලා ඉවරලා රවින්ට මේ ගීතේ දෙන්නේ සඳුරුවන් ජයසිංහගේ සංගීතයට රවින් මේ ගීතය ඉතාමත්ම ලයන්විතව ගායනා කරනවා මම හිතන්නේ මෑත කාලෙදී ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් බවට හොඳයි අපි ඒ ගීතේ බලලා විරාමිකුත් අරගෙන යලිත් මුණ ගැහෙමු ඔබ කොහේ හරි ඇති මට පෙනී නොපෙනී ඔබ කොහේ හරි ඇති මට පෙනී නොපෙනී මට දැනී නොදැනී මේ විසල් විශ්වයේ තු අග පිපි සුවඳදී සුළඟේ විති හරුවක්ව අතුරේ දිලි උණුසුමක සිහිලක වෙලි මලක්වී අතු අග පිපි සුවඳදී සුළඟේ විති හරුවක්ව අතුරේ මතකයක නුනිදා රැඳී තනිකමක කඳුලක වෙලි අරුණේ බොඳ වුණු පැතුම රැකිලෙන සුසුම වී මතකයක නුනිදා රැඳී තනිකමක කඳුලක වෙලි දැනී නොදැනී
අපි ලස්සන ගීතයකට බලලා විරාමයෙන් අනතුරුව ජලිත් මුණ ගැහෙනවා අනුරුද්ධ පොන්නම් පෙරුම ඒ වගේම තමයි මංජුල ප්‍රභාත් හෙට්ටිය ආරච්චි අද 4:05 තුලදී කතා කරනවා ඔබ දෙදෙනාගේම ගමන් මඟ පිළිබඳව කතා බහ කරා එහි නවාතැන් පිළිබඳව කතා කරා මංජු මහත්මයා දැන් ඔබ කතා කරා ඔබ පුවත්පත් කලාවේදී විදිහට ජීවිතය ආරම්භ කරනවා දස වසරක් විතර ඒකට එකතු වෙනවා ඊට පස්සේ තමයි ඔබ ටිකක් වෙනස් මාර්ගයකට යන්නේ නේ කොහොමද එතෙන් පටන් इकने कलाव तुल यम काल नील इन पास मट ईतना पत्पत् कलावेदी कुन चरित बहुम निधास चरित या कुटुंब या पौल जीवित या गतकर मध्य तम आर्थिक प्रश्न इकड़ तड़ मे अभी यम तेनकट को हर याम पत्पत् कलावेदी की यदिना हरी कला विलाव कला वर्णे अभी सामट अदावन पगुंद उदय दिगट इधर मेवगे प्रश्न धरवे बिरीदे इन कले अडवेनो मेकत् मम हित मगे जीवित मेन मेनस्मारगट हित ये अनुतम मम मे पौदिक मूल्य सामगम संबंधमें एक मध्य कलमनाकर विधिट मम संबंध एक मटगत ना मगे विषयटम विषय क्षेत्र संबंधे वृत्ति अक्की लेकिन कलावेदी वतुर मे मालिकुटी अरे एक कलावेदी कलाकार मे हम एक् संबंध मूल समागम तुले थंबे ये मगे वापसर ये तुला दिगिन दिगट अर गणुदीन उत्कर्गण मगे वृत्ति मे गणुदीन वेम कलात्मक देवाले मे गीते ලිපි ඒ වගේ දේවල් එක්ක මගේ ජීවිතය ගෙවන්න මට මිනිස්සු හැකියාව ලැබෙනවා හොඳයි මේ අනුරුද්ධ මහත්මයා දැන් සාමාන්‍යයෙන් ඔබතුමා ගැන කතා කරද්දී තාත්තා ගැන අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ඒ ඉතිහාසය ගැන අපිට චිත්‍රපට කිහිපයක් මතක් කරන්න ඕක දැන් නර්මනායටත් උරු මතක් වේවි තාත්තා රංගනයෙන් එකතු වෙච්චි ගොඩක්ම ජනප්‍රියම චිත්‍රපටි කිහිපයක් තියෙනවා මේ සැමියා බින්දගේ දෙවියාය සීතක මහිම ඊළඟට सुंदर बिलिंद इंदुनील वगे चित्रपटी हेट गाने सरसावी सम्मान्यांदम सहाय नलवट हिम सम्मान्य इंदुनील चित्रपटी रंग पैमट දැන් මේ මේ ඔය කාලේ දැන් සාමාන්‍ය අපි දන්න රංගන ශිල්පියෙක් වුණාම ඊළඟට දෙවෙනි පරම්පරාවක් අපිට මුණ ගැහෙනවානේ දැන් ඔබෙත් පෞලේ කී දෙනෙක් ඉන්නවද පෞලේ ඉන්නවා මම ඇතුළුව තව තුන්දෙනෙක් ඉන්නවා මම මමයි තව මල්ලා දෙන්නයි නංගි එතකොට සාමාන්‍ය මේ මේ කතා කරුත් එහෙම කොහොමද මේ ඔබට රංගනයේට එක අවස්ථාවක්වත් ලැබුණේ අවස්ථාවක් මේ ගන්න අවස්ථාවක් ඒ දවස්වල ඇත්තටම මේ අවශ්‍යතාවයක් තිබුණත් කරගන්න බැරි දත් දෙනවා තාත්තාත් එච්චර කැමති වුණ නැහැ ඔබ ඒ කාලේ රූපවාහිනියේ පැමිණීමත් එක්ක ලංකාවට පැමිණීමත් එක්කම චිත්‍රපටී වල යම්කිසි කඩාවැටීමකුත් තිබුණා ඒ 80 ගණන් වල ඉතින් එතකොට මගේ වයස දෙක බැලුවාම තමයි මගේ හොඳම තරුණ කාලේ එතකොට ඕකට යොමු වෙනවට තාත්තගේ කැමැත්තක් තිබුණේ නැහැ තාත්තා කිව්වේ රසාවක් හොයාගන්න කියලා මේ ඔය මේකට දුවලා හරියන්නේ නැහැ අපි අපේ කාලේ අපි කරගත්තට දැන් යන තත්ත්වේ හොඳ නැහැ කියලා අපේ දැන් නම් මේ මේ වෙනකොට වර්තමානයේ එනකොට නම් ඉතාලම හොඳ තත්ත්වෙන් තියෙනවා. ඒක ඉතින් ඒක කරන් දෙන්නේ නැහැ. එක එක්තරා කාල සීමාවකදී ඔය සිදුවෙන්නේ. සිදුවෙන්නේ. ඊට පස්සේ අපි ඉතින් ඇත්තටම රැකියාවට මුණ ඉතින් ඒක දිගටම ඉතින් හද වෙනවා. ඉතින් රස්සාවත් ඇත්තටම බලලා හිටිය ඉතින් ඒ අතරේ සින්දු කියන එක විනෝදෙට කරා. ඔව්.
ඒක තමයි ඔය ඇවිල්ලා මේ ගීතයක් බවට පත් වෙන්නේ මංජුල හමු වීමත් එක්කම දැන්ට ගීත කීයක් විතර කරලා තියෙනවද සිදු කීයක් හතරක් විතර සම්පූර්ණ කරලා තියෙනවා හ්ම් දැන් ඉස්සර කාලේ නම් කියන්න පුළුවන් මම කැසට් එකක් අවුට් කරනවා නේ CD එකක් අවුට් දැන් එහෙම කියන්න බෑ දැන් එහෙම කියන අයත් නැහැ නේද මන් හරි අඩුයි නේද ඒක තමයි YouTube වගේ සමාජ ජාල හරහා තමයි ගොඩක් වෙලාවට මේක ජනගත වෙන්නේ ඔව් එතකොට දැන් මේ පොත් ලියන්න පටන් ගන්නවත් එක්කම ප්‍රකාශකයෙකු බවට පත් වෙනවනේ දැන් මේ දෙක අතර කොහොමද ඉස්සෙල්ලා ප්‍රකාශකයෙක් වෙනවද පස්සේ පොත් ලියනවද කොහොමද නැහැ ඉස්සෙල්ලා පොත් ලියන්නේ දැන් කාලයක් මං කියන්නේ කවි ලිව්වා කියලා කවි ලිව්වා මේ කවි 100ක් 200ක් වගේ 100ක් 250ක් විතර වගේ ලියෙද්දි එවෙන් තෝරගත්තු ගීත මේ කවි කීපයක් එකතු කරලා මට හිතුණා පොතක් කරන්න ඕනේ කියලා අතර පොත කර දින මගේ අතේ සල්ලි තිබුණේ නැහැ පොත කරන්න මේ ඒ වගේ අවස්ථාවකත් මම ආදරෙන් සීපත් කරන්න ඕනේ පුස්තකාල සේවා මණ්ඩලය ලංකාවේ ආධුනික ලේකකීන්ට යම් කිසි දක්ෂතාවයක් තියෙනවා නම් ඒ අයට ඉස්සරහට යන්න තමන්ගේම කියලා පොතක් කියලා දක්වන්න අවස්ථාවක් ඒ හරහා ලැබෙනවා පොත් ආධාරක වැඩ පිළිවෙල මගේ පොතත් මම අත්පිට පොතක් විදිහට පුස්තකාල සේවා මණ්ඩලයට ඉදිරිපත් කරනවා මමත් හිතුවේ නැහැ ඒක පාස්සේ කියලා එල්ල කොහොමරි පොත දාලා ඊට පස්සේ මට ලිපියක් ලැබෙනවා ඔබේ අත්පිටපත මේ මුද්‍රණය සඳහා සුසුයයි අනුමත වෙනවා කියලා. ඒ ඔස්සේ තමයි මගේ පළවෙනි කෘතිය සඳමඩල ගිනිගනි පොත ප්‍රකාශයටපත් වෙන්නේ. සඳමඩල කොයි කාලෙද? මේ 1999 වගේ. හ්ම් හ්ම්. පළවෙනි පොත නිකුත් වෙන්නේ. මේක මොකද කවි පොතක්ද? මේක කවි පොතක්. එතකොට ඒකේ අන්තර්ගත වෙන්නේ වැඩිපුරම මේ මගේ මේ පුවත්පත් වල පළවෙච්ච කවි වලින් තෝරාගත්තු කවි එකතුවක් තමයි මේක ගොඩක් ਵਿਚාරක අවධානයට ලක් වුණා පුවත්පත් වල මේ පිළිබඳ ਵਿਚාර පළ වුණා සහ මේ ජයතුන විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය තරගයටත් නිර්දේශ වෙච්ච පොතක් බවට පත් වුණා ඒ කියන්නේ මේ කවිද නිසඳස්ද මෙතන තියෙන්නේ ඔනිසඳස් තියෙන්නේ වැඩිපුර නිසඳස්ද දෙකම මේකේ අන්තර්ගතයි ඔව් වැඩිපුර තියෙන නිසඳස් කිව්වොත් හරි. හරි. දැන් මේක දැන් මොකද පාදක කරගන්නේ ඔබ මොකද ජීවිතයේද නැත්නම් ආදරයද එහෙම නැත්නම් විරහවද මොකක්ද? ඔව්. මගේ මේ කවි පොතේ එක තැනක මේ රත්නශ්‍රී විජේසිංහයන් සටහනක් තියෙනවා. මංජුල වඩාත් ලියන කවි වලින් බොහොම සංවේදීව ඇසුරු කරන්නේ ඔහුගේ ගේහසිත ජීවිතය කියලා. ඒ කියන්නේ රොස්ත ජීවිතය අපි ජීවිතය සහෝදරයෝ අම්මා තාත්තා සහ මේ එදිනදා ජීවිතයේදී අපි මුණ දෙන අත්දැකීම් වලදී මගේ කවිත්වයේ වඩාත් ඉස්මතු වෙනවා කියන එක තමයි රත්නශ්‍රී විජේසිංහයන් දක්වලා තිබුණේ. දැන් මොණිකරුවන් පතිරණ කිවිදිය එක මේ පොතේම පෙරවදනක සඳහන් කරනවා මගේ කවි පිළිබඳව ඒ එය දක්වන්නේ නූතන පරපුරේ යම් ඉදිරි ගමනක් තියෙන කවියෙක් විදිහට. ඉතින් ඒව තමයි මගේ ලීවීමේ හැකි මෙව්වකට ලොකු මේ රුකුලකුණේ ਵਿਚාරයන් සහ ඒ දිරිදී. ඔව් මේ අනුරුතු මහත්මයා දැන් සාමාන්‍ය තාත්තා ගැන කතා බහ කරද්දී තාත්තා අපේ රටේ ප්‍රකට රංගන ශිල්පියෙක් බවට පත් වෙනවා. ඔබට යම් කිසි දුකක් නැද්ද? තාත්තා මෙතනට මේ වගේ තැනකට ගියානේ මටත් එහෙම යන්න තිබ්බා නම් වක්කර ක්ෂේත්‍රකින් කියලා. එහෙම ආසාවක්වත් ඇති වෙන්නේ නැද්ද? ආසාවක් නම් තිබුණා අර ප්‍රශ්නේ මත අර මං කලින් කියපු ගැටලුව මත ඒක එහෙම යටපත් වෙලා ගියා. ඊට පස්සේ ওই ගීත ගායනය කරන්න තමයි මට ගොඩක් ආසාව තිබුණේ. හ්ම්. ඉතින් නිසා බතාත්තගේ ඉතින් හැමතිස්සෙම ඉතින් තාත්තගේ චිත්‍රපටිය ටීවී එකේ නිතරම යනවා. කොයි නියත් කොහමාරි අද දැන් අවුරුදු 27ක් වෙනවා තාත්ත නැති වෙලා. ඉතින් අදටත් තාත්තව කොහමාරි මාසෙකට සැරයක් හරි අපි දකිනවා. ඉතින් මේ ඒ නිසා ඉතින් මට හිතුණා මේ පැත්තෙන් යන්න බැරුණා තරු ගානේ ගීතයක් කිව්වොත් ඒක හරි මේ හොඳයි මතක් වෙන්න අපේ දරුවෙක්ට හරි අහන්න මේ දැන් විවාහක දරුව ඉන්නවා ඔව් එක දරුවෙක් ඉන්නවා දුවෙක් ඉන්නවා ඔව් ඇයටවත් මේ රංගන ක්ෂේත්‍රය හා කලාවට එන්න අවස්ථාවක් නැද්ද ඇත්තටම අර මේ රංගන පැත්තට නම් එච්චර උනන්දුවක් නැහැ ඈත් ගීත ගායනා කරන්න ලොකු කැමැත්තක් තියෙනවා හ්ම් දැන් මේ මෙනකොට යා මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නේ දෙවෙනි වසරේ ආ ඒ නිසා නම් මේ ගණීම් පැත්තට පොඩ්ඩක් බර වෙලා තිනවා මේ දිනවල. දැන් මේ තාත්තගේ මේ නිර්මාණ සංරක්ෂණය කරන්න ඕ දැන් සාමාන්‍ය අපි දන්නා සාමාන්‍ය චිත්‍රපට සංස්ථාව හරහා ඉදින් වෙන සිද්ධ වෙන. ඔබ සතු එහෙම තියනවාද එකතුවක් හෝ එහෙම තියනවාද නැත්නම් එහෙම අර අපිට මේ කියන්නේ දැන් තාත්තගේව කියලා මේ දැන් අර පුද්ගලික සමාගම් කීපකින් ඒවා සංරක්ෂණය කරන්න ගලන් තියෙන නිසා අර අපිට මේ අත අපෞද්ගලිකව අපිට ගන්න ලොකු හැකියාවක් නැහැ. මොකද කීපයක් අපි ගාව තියෙනවා. ඔව් එතකොට මේ
रंगन शिल्पी पत्ते पौल जीवित सुंदर कथा विवाह पास विवाह रंगने पत्ते हिम नवती अम्म हमें चित्रपटी चित्रपटी प्रधान चित्रपट अध्यक्ष नरक मनुष्यूनीट पास अम्म सैलैंट इंदो ताता मे आलो अद्यक्ष अंदर आलती मुखदार अट हिनाऊनी अरे हेम की पार तीनों पुटी वाडी पार इना की वालू मे अनिवार्य मम बंदी मिले ओ विवाह सिद्ध कत्म चित्रपट अटक इतर अम्म रंगपाल तीन कालीसन गीत नरमाइ බලින්ද ප්‍රභාෂ්වරගේ ගීතයක් මේකත් නිර්මාණය වෙන්නේ ඔබ අතින් පොඩක් මේ ගීත ගැන අපි කතා කරමු ඔව් මේක මේ මේ ඉතාම මෑතකදී නිර්මාණය වෙච්ච ගීතයක් මලින්ද මට හම්බ වෙන්නේ මගේ මිත්‍රයෙක්ගේ මාර්ගයෙන් ඔහුත් අපේ මේ මුල් සමාගමේම වෙනම මේ ශාඛාවක වැඩ කරන සහෝදරයෙක් ඔහුට ගීත ගායනාවට හැකියාව තියෙනවා සංගීත සම්දර්ශන වල එහෙම වගේ වේදිකාවේ ගීත ගායනා කරන කෙනෙක් ඒත් ඔහුගේම කියලා ගීතයක් තිබුණේ නැහැ ඊට පස්සේ මගේ මේ ගීත කීපයක් අහුවට පස්සේ ඔහුට ආසාවක් ඇති වෙලා මට කතා කරා මේ ගීතයක් ලියලා දෙන්න කියලා මේ එදාස තමයි ගීතය නිර්මාණය වෙන්නේ ඔහුගේම ප්‍රේමණීය අත්දැකීමක් උඩ يعني ඔහුගේ පළවෙනි පෙම්වතිය ඔහු අතහැර දමනවා ඒ සිතුවිල්ලක් එක තමයි මට මේ වගේ ටිකක් පොඩි විරහ ගීතයක් ලියලා දෙන්න කියලා කිව්වේ එයනු තමයි මම මේකටත් සඳුරුවන් ජයසිංහගේ සංගීතය යොදා ගන්නවා මම හිතනවා ලංකාවේ මේ ඇතකදී තරුණ සංගීතවේදීන් අතර බොහෝ ඉදිරියෙන් ඉන්න සංගීතවේදීක් විදිහට සඳුරුවන්ව මම දකිනවා මගේ ගීත මම හිතන්නේ හතරක වගේම සංගීතය සඳුරුවන්ගේ එතකොට මේ ගීතයත් සඳුරුවන්ට දුන්නාම සඳුරුවන් ඒකට හොඳ තනුවක් සංගීතයක් යොදලා අපි මේ මාස දෙකකට වගේ උඩදී මේ ගීතය YouTube එක හරහා සහ ගුවන් දිනාලිකාව ඔස්සේ මේනකොට ප්‍රචාරය වෙනවා. දැන් මේ 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 ඔබ මේ උච්චර ගීතර ලියනවා කියන්න කවදාවත් උත්සාහ කරලා නැද්ද? කරන්න බැරි දේවල් කරනවා. හොඳයි. අපි ඊගෙන කතා කරමු. අපිට විරාමයක් ගන්නලා තියෙනවා. අපි සූදානම් මේ අපූර්ව ගීතය නරඹලා ඒ නනතුරු විරාමයක් ලබා ගන්න. සඳමයි එදා තරුමයි දෙවෙන්නේ ඔබ නිතිරේ මේ එදා තඟ කල අකල් වැස්සයි ඉසින්නේ කඳුලෙලි නිතේ ඔබ නිසා
රිදුණු සිත කවුණු කඳුළු ඔබ නිසා රිදුණු සිත කවුණු කඳුළු වෙහසෙන අතීත කරස මතකයන් පියවිද කිය මක තුටේ හින අසයි ඔබ ගැන තතු මගෙන් වට හදෙනු කෙලෙසින් ඔබ සිතක බව වට හදෙනු කෙලෙසින් ඔබ සිතක බවන් මැකින් මතකින් සඳ මගේ අතර යනු නොහැකි කිසිත් දැන් නොමැති අතර යනු නොහැකි කිසිත් දැන් එදා සඳමයි එදා තරුමයි පැවින්නේ ඔබ නැතිරැයි මේ එදා දඟ කල අකල් වැසසයි විසින්නේ කඳුලෙල්ලි නෙතේ ඔබ නිසා රිදුණු සිත කවුණු කඳුළු ඔබ නිසා රිදුණු සිත කවුණු කඳුළු තරු දිලි සුනයි අපහමු වුනරෑයාමේ සැන කෙල්ලියේ පුරහඳවාගේ බැබලුන්න ලස්සන කුමාරියේ ඔබ සොඳුරු මදහසක් පෙන්නා මට නුහුරු අදහසක් දුන්නා ඔබ දිව්‍ය ලෝකයෙන් ආවාදෝ සුරවමියේ දිව්‍ය ලෝකෙන් ආපු ඒ අපූරු කෙනා ගැන ඔහු කියනකොට මේ ගීත නිර්මාණය කිරීමේ නිර්මාණ කටයුත්ත පිටපස්සේ ඉන්න ඉතාම සුවිශේෂ කෙනෙක් නේද පොඩ්ඩක් මතක් කරමු ඇත්තටම මේ ගීතය රචනා කරේ බර්නන් පෙරේරා මහත්මයා අපේ යාබදම නිවසේ ඉන්නේ ඒ මහත්මයා තමයි මේ ගීතය මට ලියලා දුන්නේ මංගද මං අර ගෙදර සින්දු කියනවා නිතර කියනකොට වහගෙන ඉඳලා එයා කියනවා මේ වා අනුන්ගේ සින්දු කී කී ඉන්නේ මේ තමන් එකක් කියන්න අදහසක් නැද්ද කියලා ඉතින් එතකොට මම එඳන් ගවා මේ එහෙම මගේ හිතවත් එක්ක ඉන්න ඔෆිස් එකේ මං ගිලපපත් කියලා එයා මට ගීතයක් ලියලා දුන්නා දැන් මට මේක සංගීත කරගන්න විදියක් නැතුව ඉන්නේ ගුවාම ආයි අරන් එන්නකෝ බලන්න කියලා ඒකත් බලලා හා හොඳයි සින්දු හොඳ වචන මේ පදමාලාවක් තියෙන්නේ මේ මගේ හිතවත් එක්ක ඉන්නවා මේ රංජිත් දයස් කියලා මම මේ වාව යට අඳුරලා දෙන්නම් කියලා
बस एक करगन गिहिल्ला मे रंजित महत्व रंधुला संगीत निर्माण कर थिंग इट पास वनपेट महत्वा ममत्व सिंधु लील दिखा सत्योगे काल गति तम गीते लील दी एक रंजित दास महत्व गील संगीत अध्यक्ष ने तमेंट रूप रचना ताम करें ताम करें कर පස්සටම අදිනව නෙවෙයි නමුත් අර වැඩ කටයුතු දෙක වැඩ එක්ක ඔව් කමක් නැහැ අපි බලමු ඉදිරියේදී එහෙම රූප රචනාවක් කරොත් අපිට ගෙනත් දෙන්න අනිවාර්යයෙන්ම ආරම්භ කරලා දෙන්නම් අනිවාර්යයෙන්ම යාල් ටීවී ඒ පොරොන්දුවක් දෙන ගමන් මංචුල ප්‍රභාත් හෙට්ටිආරච්චි ඔබට කතා කරන්න කලින් මම ඔබට සමු දීලාම ඉන්නම් අද වැඩසටහනට පැමිණීම ගැන මොකද මේ හරිම අපූර්වයි ඒ වගේම තමයි අපිට ලොකු ගෞරවයක් ඔබේ පියාණන් පිරිමත් සිහිපත් වෙද්දී යලිත් අපිට මේ මතකය සිහිපත් කිරීමත් ඇත්තරම වාසනාවක් එවැනි ප්‍රතාපවත් චරිත අපිට හරිම වටිනවා ඒ වගේම තමයි ඔබේ වටිනා කාලය මිඩංගු කරමින් අද දවසේ අපි වැඩසටහනට එකතු වුණාට ස්තුතියි मंजुल प्रभात हेट्टियारच्ची निर्माण मिलदीगनी मुद्रण පහක් විතර අපි වරින් වර මුද්‍රණය කළා මේ මෑතකදී පස්වෙනි මුද්‍රණයත් ඉවර වෙලා කියලා දැන් පොත් කඩවල ලින්ක් කතා කරලා කියනවා ළඟදී මේකේ දෙවෙනි කොටසක් මම කරන්න බලාපොරොත්තු වෙනවා මහා පොළොවෙන් සඳුරුතලයට එතකොට ඒ පොත මම හමු වෙන්න මම බලාපොරොත්තු වෙනවා හොඳයි ඒ පොතත් එක්ක අපි මොන ගැහමු ඒ අතරදී මේ ඔබ අපූර්ව මේ ගීතයකුත් තියෙනවා අපිට බලන්න තව සුළු මොහොතකින් අද අපේ වැඩසටහන අවසානයත් එක්ක ඔබට අපි සුබ ප්‍රාර්ථනා කරන ඔබේ තව නිර්මාණ සමාජගත වෙන්නට ඕනේ ඒ වගේම තමයි පොත්පත් ලියවීම හැකියාව තව තවත් වර්ධනය වෙන්න ඕනේ ඉතින් ඒ සියලු කටයුතුත් එක්ක අපි යලිත් මුණ ගැහිමි බලාපොරොත්තු වෙනවා සූති කියලා කියනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණා ඔව් ඔබටත් ජනක ගොඩක් ස්තුතියි අපි මේ වැඩේට මේ संबंध करगत इकट इवगेम या टीवी इकट वो मगे कार्य मंडले सह सीरो मगे अवंकाद्रीत बला कंदूल गीते अभी प्रवीण गायन शिल्पी कीर्ति पस्कुल महात्मा कोहमद मे गीते निर्माण कोहमद मे संबंधा अति मेकत् टीक काल मगे अति पेरली गीत मे गीते मम गीत बट पत्कोने कीर्त की हम कीर्त मेके पदमाला बल्ल की मंग अत्र पदमाला कीपेल ऊत वर मे गीत मेक गायन आक्रम की दर्शन विक्रम तुंग अद नूत इन दक्ष संगीत वेदी ऊत कथा मेके संगीत अभी कीर्त गायन आकली मं हितुटी सार्थक उच्चार गीत लूना सा मेक आर विरहा तीन आदरणीय गीत गीत लयानी कटहनाथीते जनप्रिय मिनसुन गीत पट पात्र अरे संगीत लोके लयान्वितया कीर्ति पेस्कुएल ओगे अपूर्व गीते अक्के मे गीते ऐतिहात मैं मंजुल प्रभात टेरची इवे मत मैं अनुद्ध पुण पेरम विनमे दिन अदवसी अभी हतर स्पयुदी मे होर मे पय गत ऐना अभी अद उबेन समारण यलि हेट मुन गे मे बलापुर शुभ नमस्कार।